අයිබෝවන් හැම දිනාටම සුබ දවසක් වේවා සත්‍ය විලොක් YouTube නාලිකාවත් එක්ක අපි විවිධ පුද්ගලයන් එක්ක විවිධ මාතෘකා සම්බන්ධයෙන් විවිධාකාර වූ සාකච්ඡා පවත්වනවා ඉතින් ඒ සාකච්ඡා අතර අද අපි සුවිශේෂී සාකච්ඡාවක් පවත්වන බලාපොරොත්තු වෙන මේක එක්තරා දිගින් අහම්බෙන් අපිට උදව් වෙන අවස්ථාවක් අපේ උපුල්පනන්දු මහත්තයාත් ඒ වගේම කලින් වතාවක අපි සාකච්ඡා දෙකකට සම්බන්ධ කරගත්ත අපි තවමත් නම් හෙළි නොකරන ඒ වීඩියෝ එකෙන් දර අපිට මරණ තර්ජනත් එල්ල වුණේ අර මේ අන්තවාදී ජාතිවාදී ප්‍රසිස්ටවාදී නීතිඥවරයෙක්ගෙන් ඒ වීඩියෝ එකකට අදාළව ඒ වීඩියෝ එක සම්බන්ධ වෙච්ච අපේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේත් එක්ක උපුල් මහත්තයාත් ස්වාමීන් වහන්සේත් එක්ක අපි අද වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි කලින් වීඩියෝ දෙකේදීම මේ අපි ස්වාමීන් වහන්සේ එක්ක කරේ මේ වටපිටාව හෙලිපෙලි කර ගැනීම නැත්තම් මේ ඉතිහාසයේ වැරදුණු තැන් නැත්තම් ඉතිහාසයේ මේ විකෘති වෙච්ච තැන් නිවැරදි කර ගැනීම තමයි අපි අපේ ප්‍රධාන උත්සාහය වුණේ අද අපි ගුල් මහත්තයා එක්ක වගේම ස්වාමීන් වහන්සේ එක්කත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා නිවන නිවන් මඟ ඒ වගේම විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ කැමති කෝ හින්දා මේ මහානිදාර සූත්‍රය වගේම බුද්ධඝෝසාමඳුරන්ගෙන් සහ අටුවාචාර්යන්ගෙන් යම් ධර්ම විකෘතියක් වුණාද කියන කාරණේ ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අවසරය අපි හැමෝමනේ අවසරයි අයිබන් පුළුවන් නේ අපි හැමෝමනේ ආරම්භයක් ගත්තොත් කොහොමද මම දැන් ඔය කිව්ව කාරණා ඇසුරින්ම ඕ දැන් අපි ඇත්තටම මම අර එදා සාකච්ඡාවේදීත් කිව්වේ දැන් කවුරු හරි මංගාවට වතුර පිපාසිතව ඇවිල්ලා එයා ඒ අරගෙන එන කෝප්පේ කළු තෙල් හරි මොනවා හරි ජරාවක් තියෙනවා නම් මම මේ උණු වතුර ටික දැම්මට පස්සේ යාට පිපාසයට අමතරව පාචනය හැදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම මම කරන්නේ අර කෝප්පේ පිරිසුදු කරන එකට තමයි මම අර උදාහරණ කිහිපයක් අරගෙන අපි පහුගිය සාකච්ඡාවේදී කිව්වේ අර බුදුහාමුදුරුවෝයි පයිතගරසුයි අතර තියෙන්නේ අවුරුදු 30ක වෙනසක්. මම මේක මේ කිව්වේ පයිතගරසුයි බුදුහාමුදුරුවෝයි සමාන කරන්න නෙමෙයි. නමුත් මේ පයිතගරසුයි බුදුහාමුදුරුවෝයි කියන්නේ සමකාලීන දාර්ශනිකයෝ බව ඔප්පු කරන්න. එහෙම ඔප්පු වුණ දවසට අපි තුල තියෙන ඔය මැජික් බුදුහාමුදුරු අයින් වෙනවා. ඔය මැජික් බුදුහාමුදුරුවෝ අපේ මනස තුල ඉන්න තාකල් අපට වෙන්නේ අර බුද්ධඝෝස හාමුදුරුවෝ හෝ කවුරුන් හෝ පසුකාලීනව දැන් පැහැදිලිවම අදහසක් තියෙනවනේ මහා විහාරයේ තිබුණයි කියලා ඇත්තු හත් දෙනෙක් උසට ගොඩ ගහපු නිර්මල බුදුදහම. එතකොට ඒක වැරදි කියලා අට කතා ලියලා බුද්ධඝෝස හාමුදුරුවෝ එච්චර උසට ගොඩ ගහපු ත්‍රිපිටක කියන්නේ මේ 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 පුස්කොළ පොත් වගේක් ගිනි ගහලා තියෙනවා. ඒ ගිනි ගහලා මේ සමායන පෙන්නේ බුදුගෝසාමඳුරෝ ගිනි තිබ්බා කියන කතාව කියන්නේ බුද්ධෝසුප්පත්ති කියන බුරුම දේවතාවට විතරයි නේද? ඔව් ඒක ඒකේ තියෙනවා. දැන් ඒක ඉතින් මේ ඒක ඉංග්‍රීසි පරිවර්තනය මම කියෙව්වා. ඒකේ පැහැදිලිවම ඔය ඇත්තු හද්ද ඒ විශ්වසනීයභාවය සමහරව අභියෝගයට ලක් කරනවා නේද? ඔව් එහෙම තියෙනවා. නමුත් මේක ඉතින් අපිට හුඟක් කතා තියෙන්නේ එහෙමනේ. ඒක තිබුණා කියලා කියනවා. දැන් ඒක නෑ. ඒක නෑ. මෙහෙමයි. මම කියන්නේ බුද්ධඝෝස කියන්නේ තනි පුජ්‍යලයක් නෙමෙයි. දැන් මේ මේක ඇවිල්ලා ලොකු ව්‍යාපෘතියක් ටීම් වර්ක් එකක් මේක. ඉතින් අපි අන්තිමේට දානවා. දැන් හිතන්නකෝ නම් වශයෙන් කීවට කමන්න නැද්ද දන්නේ නැහැ. දැන් කිරිබජ්ජන ඥානানন্দ හාමුදුරුවෝ දැන් කිරිබජ්ජන ඥානানন্দ හාමුදුරුවෝ දැන් මේ පොත් ඔක්කොම පරිවර්තනය කරනනේ සිංහලට. එතකොට අවුරුදු 10ක් විතර ඇතුළතනේ. හැබැයි නමුත් මේ දැනට අපි තියෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව පරිවර්තනය කරන්න පටන් අරන් තියෙන මම හිතන්නේ 1980 ගණන් වලද කොහෙදනේ. ඔව් එතන ඉඳලා කොහොම හරි අවුරුදු 30ක් ගිහිල්ලා තාම සාර්ථකව නිම කරගන්න බැරි වුණානේ. නෑනේ. එතකොට කිරිබද්දට ඥානන්ද හාමුදුරුවෝ ඔය ලියලා තියෙන පොත්පත් එතකොට සූත්‍ර එතකොට ඒවත් එක්ක කොහොමද උන්වහන්සේ මෙහෙම තනි පුජ්‍යලයක් ලෙස මෙච්චර මහා ව්‍යාපෘතියක් කරන්න කියන ගැටලුව මට එනවා. එතකොට මේක ටීම් වර්ක් එකක් වෙන්න ඕනේ. තනියම කරන්න බෑනේ. එතකොට නමුත් අපි කිරිබද්දුණ ඥානන්ද හාමුදුරුවෝගේ ත්‍රිපිටකය කියලා අපි කිව්වට ඒකත් ටීම් වර්ක්. කියන්නේ ඔය කමිෂන් වල අපි දාන්නේ උදලාගම කමිෂන්ම පර්ණගම කමිෂන් ඒ කියන්නේ සභාපතිගේ නමනේ ගොඩක් කියලා දාන්නේ. උනත් දීබුද්දල උනත් එහෙමනේ දාන්නේ. අන්න හරි. ඉතින් ඒ වගේ මම හිතන්නේ මේ බුද්ධඝෝස කියන නාමයක් විතරයි මේක සැලසුම් සහගතව විකෘති කිරීමේ අරමුණක් තිබ්බද නැද්දයි කියන්න දාන්නේ නැහැ. නමුත් මම හිතන ආකාරයට දැන් රහතන් වහන්සේ කෙනෙක් කියපු ගමම්ම අපට උඩින් යන ස්වභාවයක්නේ තියෙන්නේ.
දැන් මම අර එදත් අර කිව්වේ පිටදිවේ සිරිදම්ම හාමුදුරුවෝ නිර්භයව කියනවා එහෙම උඩින් යන්න බෑ කියලා මම ඒ කියන්නේ මේ මේ පිටදිවේ සිරිදම්ම හාමුදුරුවෝගේ මේ දහම හරි ඒ අනුගාමිකයෙක් නෙමෙයි නමුත් ඒ වගේ රැඩිකල්ව ප්‍රකාශයක් කරන්න පුළුවන්නේ ඇත්තටම මගේ විශ්වාසය එහෙම ප්‍රහත් උනායි කියලා බුදු උනායි කියලා එහෙම උඩින් මේ භෞතික කය අරගෙන යන්න පුළුවන් හැකියාවක් නැහැයි කියන තැන මම තාමත් ඉන්නවා එතකොට නමුත් ඉතින් අපිට අන්තර්ජාලය තුල නොයෙක් නොයෙක් දේවල් පෙනෙනවා එහෙම උඩින් යන හාමුදුරුවරු ඉන්නවා දැන් බුරුමෙත් එහෙම උඩින් ගියපු හාමුදුරුවරු හිටියයි කියලා විශ්වාසයක් තියෙනවා ඉතින් මේ භෞතික කය අරගෙන යන්න බෑයි කියන විශ්වාසය තුල ඉන්න නිසා ත්‍රිපිටකයේ තියෙන සූත්‍රවල බහුතරයක් තියෙන්නේ උඩින් ගියපු කතා ඒ නිසා මට මේ සූත්‍ර පිළිබඳව පොඩි සැකයක් තියෙනවා මේවා බුද්ධ භාෂිතද කියන එක දැන් අපිට ඕනේ ඉස්සර වෙලාම නිවන කියන එක මොකක්ද කියලා දැනගන්නනේ ඒ නිවන කියන එක දැනගන්න නම් අර මෙතෙක්කල් පැවතිච්ච මැජික් බුදුහාමුදුරුව ඔළුවෙන් හිතන්නකෝ දැන් අසූරියන් කියලා කියන්නේ අඩි 120ක්නේ එතකොට පොල්ගස් දෙකක් උස බුදුහාමුදුර කෙනෙක්නේ ඈ සමහරටම 1000ක් කියන ඕ එතකොට මේ පොල්ගස් දෙකක් උසයි නම් බුදුහාමුදුරන්ගේ කකුල් දෙක එක පොල් ගහක් උස වෙන්න ඕනේ එතකොට පාත්‍රය අරගෙන එනකොට අපි පාත්‍රය සාමාන්‍යයෙන් ඉනෙන් පල්හැට දාන්නේ නැහනේ. එතකොට දැන් දාහන බෙදෙන කෙනත් එක්ක පොල් ගහකට නගින්න ඕනේ. එහෙ නැත්නම් ඉනිම ගක් තියාගෙන ඉන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඒ වගේ අර සාහිත්‍ය රස කතා ටික අපේ ඔළුවෙන් ඉවත් වෙන්න ඕනේ. අනිත් එක තමයි මම අර හැමදාම කියන කතාව තමයි දැන් අපි මුදුන් මල්කඩ ලෙසනේ සලකන්නේ මේ ධම්මචක්ක සූත්‍රය. ඉතින් ධම්මචක්ක සූත්‍රය බුදුහාමුදුරන්ගේ දේශනාව. එතකොට අර මම ඒක කියන්නේ අර දිව්‍ය ලෝකවලට ඇහුණයි කියන එක ශබ්ද තරංග යන්න බැහැ කියන තැනනේ මම ඉන්නේ. ශබ්ද තරංගයක් යන්න පුළුවන් කිලෝමීටර් 300ක් විතර. ඔව් හැබැයි ඒක මෙහෙම වෙන්න බැරිද ප්‍රබලතාවයක් එකතු වෙන්න පුළුවන්. ඒ ආපු දේව කණ්ඩායම් වල මේ අපේ වයිගොල ඇතුළේ විශාල පිරිසක් ආවා කියන කෙනා දේව පිරිස. ඔව්. ඒ ඇහුණේක වෙන්න බැරිද ඔය කියන්නේ ඒ කියන්නේ දිව්‍ය ලෝකෙට ඇහුණා කියලා නෙමෙයි කියන්නේ. නෑ දිව්‍ය ලෝකෙට. රාජිකාණන් දේවාණන් සද්දන් සුප්පා. ඔව්. සාදුර් මහරාජික දෙවියෝ මේ සද්ද ඇසා මේ මොකද්ද අර කියන්නේ මේ මොකද සාදුකාර දුන්නා ඒක ඇහුණා නිර්වාණ කිව් කියන්නේ කියලානේ. ඔව්. ඒ දිව්‍ය ලෝකම කියලා නෑ නේද? ඔව් දැන් අපිට දැන් සාහිත්‍ය තුල තියෙන හැම එක එක දිව්‍ය තලවලට ඇහුණයි කියලානේ. ඒ ආපු අයට හුණයි කියලා නෙමෙයිනේ කියන්නේ. දැන් මේමයි. අපිට අපිට මොකක් හෝ පද අපේ මේ තථාගත දේශනාව ග්‍රහණය කරගැනීමේ සෝස් එකක් පදනමක් තියෙන්න ඕනේ. ඒ පදනම තුල මේ අපේ හාමුදුරුවෝ කියනා වගේ අතිශෝක්තයන් තියෙනවා විවිධ සාහිත්‍යකාරයෝ විසින් කරනල. අපි ඒ වුණාට අපි බුද්ධිමත් ජනතාවක් හැටියට තථාගතයන් වහන්සේ බිහි වෙන්නේ මේ සාමාන්‍ය මෞගසකින්. ඔව්. ඒ මෞගසකින් බිහි වුණු උත්තමයා හැදී වෙදෙන්නේ ඒ බුද්ධ කතාවෙත් ඒ විදියයි. ඉතින් මේ කවුරු හරි කියපු පළියට මේ මෙච්චර බඹයක් කොච්චර දැන් අපේ හඳුරු කියන වගේ පොල් ගස් දෙකක් ඒවා නෙමෙයි මා අපි සොයා ගත යුත්තේ. මේ උත්තමයා කල්ප ලක්ෂයක් පෙරම්පුරලා සොයා ගන්නවා සාමාන්‍ය පියවි ඇසකට කිසිදු පුද්ගලයෙකුට ග්‍රහණය වුත්තු නැති ඉතා සියුම් සිද්ධාන්තයක්. මේ තථාගතයන් වහන්සේ මේ එදා බුදු බවට පත් වෙන මොහොතේ ඒ උන්වහන්සේ මේ අනුලෝමයයි ප්‍රතිලෝමයයි අනුව මේ දකින න්‍යාය ධර්මයක් නකින්නේ මිඳික මොකක්ද අපේ ෆෝකස් කර යුත්තේ අපේ මනස යොමු කළ යුත්තේ මේ අපිට හමු වෙලා තියෙනවා තථාගතයවරේ කෙදා මධ්‍යම රාත්‍රියේ විශ්ව ඥානයකින් යමක් අවබෝධ කළා කියන එක. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ඉතික් කාලයක් කිසි කෙනෙකුට ග්‍රහණය නොවුණු පෙර නොසුවිලා දහමක් නේ. ඒතර මොකක්ද මේ පෙර නොසුවිරු දහම තුළ අපි ගත යුත්තේ කියන එක අරගන්නවා මිස මේ සාහිත්‍යකාරයෝ කියපු කතන්දරයි මේ පෞකාරය. ඔබතුමාත් පොත්කලකෝ පිළිගන්නවා බුද්ධකෝසාරුන්ස අටුවාචාරින්ගෙන් සූත්‍ර පිටකයට වෙනස් පරස්පර පැහැදිලිව. ඒ කියන්නේ හොඳටම උදාහරණයකට ගන්නකෝ කෙවඩ සූත්‍රය අපි මේ දැන් ගිය සතියේ කතා කරපු කෙවඩ සූත්‍රයේදී තථාගතයන් වහන්සේගේ ඒ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබ්බං කියන ප්‍රභාෂරේ ප්‍රඥා ප්‍රභාෂරය උන්වහන්සේ විග්‍රහ කරන්නේ පෙන්තොටට. ප්‍රඥා ප්‍රභාවක් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ අටුවාවේ. අටුවා මේ බුද්ධඝෝෂ අටුවා. ඔව්. ඒතකොට දැන් ඊට පස්සේ
එත ආපෝජ පටවි තේජෝ වායෝ නගාදති කියන එක උන්වහන්සේ අටුවා විග්‍රහ කරන්නේ මේ කයට. ඒ කියන්නේ මේ කය. ඊට පස්සේ දීගංජ රස්සං චනන්සුලං සුභා සුභං කියන එක උන්වහන්සේ විග්‍රහ කරන්නේ මේ ඉන්දික ගිඋස ඒ කයේ දිග ලස්සන කියන්නේ ත්‍රිඩිය කියන්නේ ත්‍රිමාන ලෝකේ. ත්‍රිමාන ලෝකේ. ඒතොර එතනින්ම මේ ගැඹුරු දහම කතරම් විහිළුවකට ලක් කරනවා. ඒතොර ඒක නිසා මේ අපි අපිට දැන් මේ අපි දැන් මූලපරයය සූත්‍රයේ ලොකු විකෘතියක් කරනවා. දැන් මූලසත්පරයය සූත්‍රය කියනවානේ රහතන් වහන්සේගේ අසේකයා ගැන කියද්දී එයා නිවන අභිනන්දනය කරන්නේ නැහැ කියන නිබ්බානන් අභිනන්දන. හන්ද නිබ්බානන් අභිනන්දනද කියන්නේ? ඒක අටුවාචාර්ය මහන්සේ කියනවා. ඒ කියන්නේ අපේ නිවන නෙවෙයි අනිත් තීර්ථකයන්ගේ නිවන කියලා කියන්නේ. අපේ සවිනහන්සේ. ඔව්. නෑ දැන් මම ඔය දැන් පළවෙනි වැඩසටහන් දෙකේදීත් මට ඕන කරලා තිබුණේ ඔය සාහිත්‍ය රස කතා ඔළුවේ තියනකන් මේ නිවන අවබෝධ කරගන්න බෑ කියන කතාව ඔප්පු කරන්න. එතකොට දැන් අර මම මොකද්ද ධම්සප්පවතුම් සූත්‍රයේ උදාහරණ ගන්නේ ඒ දිව්‍ය තලවලට ඇහුණයි කියන ඒවා මේ ලියපු ඒවා. එතකොට ඒ අර අපි දැන් පටන් ගන්නවනේ සුන් කියලා අර බෙර ගහන තැන. එතෙන්ට එනකන් ඇත්තටම චතුරාර්ය සත්‍ය පටිසමුප්පාදයයි ධම්සප්පවතුම් සූත්‍රයේ තියෙනවා. එයින් පස්සේ අර දිව්‍ය තලවලට ඇහුණයි කියන තැන ඉඳලම තියෙන්නේ නිකන් ගොඩනගපු කතා ටික. ඉතින් මට ඕනකම තිබුණේ ඒ සාහිත්‍ය රස කතා. එතකොට ඒ බුදුහාමුදුරුවෝ ඉපොන් දවසේ ඇවිද්දා කතා කරා උඩින් ගියා. ඒවා ඔළුවේ තියෙනකන් මේ බුදුහාමුදුරුවෝ හොයාගත්ත මේ විද්‍යාත්මක ක්‍රමය තේරෙන්නේ. එතකොට දැන් නිවන කියන්නේ කුමක්දයි කියලා කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට දෙන්න පුළුවන්. දැන් මම ඔබතුමාගෙන් අහන්නම් නිවන කියන්නේ මොකක්ද කියලා. එතකොට ඉන්දික මහත්තයම කියන්නකො. මම නිවන කියන්නේ මොකක්දයි කියලා ඇහුවොත් ඔබතුමාට දෙන්න පුළුවන් සරලම උරුතින්. මේ මේ ඔපේ කෙලිම කියන්න පුළුවන් නේද? ලේසිම විදිය නේද? මේ සියලු දුක්වල නැති කිරීම. ඔව්. සියලු දුක්. ඒත් අපිට කියන්න පුළුවන් අර උපසමාන සුති කියනවාගේ අර යද්දන් සම්පසම් ඒකකින් මේ සියලු කෙලිසුන්ගේ පරිසමාප්ත නිරෝධය කියලා කියන්න පුළුවන්. උපල් මහත්තයාක් ඇහුවත් එහෙම මම නිවන කියන්නේ කොහමද? ඉතා සරලව කොහොමද ඔබතුමාට? සරල උත්තරයක් දුන්නා ස්වාමීන් වහන්සේ මේ 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 කයක් දරාගෙන සිටිනව පුද්ගලයා තුල මෙන් මේ සිත මනස විඥානේ සිත විසින් ගොඩනගන සෑම වෙලාවෙදිම ලෝකයක්. ඒක තමයි මේ කියන්නේ මේ අපි දකින රූප ශබ්ද ගන්ධ රස ලෝකේ. ඒ ලෝකේ තුල මේ සත්වයා මත්ම කියන හැඟීමක් තුල තමයි පරිහරණය කරන්නේ මේ ලෝක සත්වයා. තථාගතවරේ පහදලා දෙනවා මෙවැනි ස්වභාව ධර්මයේ සිද්ධාන්තයක් සිදු වෙනවා. මෙතන ඔබ සත්පුද්ගල භාවයකින් මේක පරිහරණය කරන්න යන්න එපා. මේක ධර්මතාවයක්. ඒ ධර්මතාවය තමයි එදා අර කොණ්ඩඤ්ඤතවසාට තේරුණේ සමුදේ වනවා ඒ සියල්ල නිරෝධන ස්වභාව කොට ඇත්තේ. මෙන්න මේ අවබෝධය තුළ ජීවත් වන සත්වයා යම් දවසක තමා තුළ රැස් කරලා තිබුණානේ අර අවිද්‍යාගත ස්වභාවය තුළ යම්කිසි කෙලෙසයක්. ඒ කෙලෙසේ ක්‍රමානුකූලව ඒ ක්‍රමෙන් ක්‍රමයට ගැලවී යන ස්වභාවය තමයි සබ්බාව සූත්‍රයේ වගේ විග්‍රහ කරන්නේ. අර කතකරණියන් සියල්ල වැඩ අවසන් කරා කියලා කිව්වම පුද්ගලයා මුකුත් වෙලා නැහැ. පුද්ගලයා පරිදිම ඉන්නවා. හැබැයි අර එයා අර කෙලෙස් සහිතව පරිහරණය කරපු ලෝකේ සියල්ල මේ වගේ. ඔව් ඒක තමයි. දැන් අපිට තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියපුවාම සියල්ලම කරලා ඉවරයි කියනවනේ. එයා නැවත ඉපදෙන්නේ නැහැ කියලා ඔන්න අපට අදහසක් දීලා තියෙනවා. එතකොට බුදුවරයෙක් කියපුවාම ආය නැවත ඉපදෙන්නේ නැහැ කියනවා. එතකොට දැන් මේක අපි ඔය තියෙන සාහිත්‍ය සහ ආගමික වටපිටාවෙන් අයින් වෙලා අපි නිකන් බලමුකෝ මේක සුනීතට සෝපාකට විසාකට අඟුලිමාලට දාරුචීරියට මේක තේරුණ විදිහට අපි ගමුකො. එතකොට ඒගොල්ලෝ මොකක්වත් සූත්‍ර කියවල නැහනේ. එතකොට ඒගොල්ලන්ට පෙර ලොකු දහම් දැනුමකුත් නැහනේ. එතකොට නිවන කියන එක මම දකින්නේ ඉතා සරලව ගත්තොත් ඉපදීම නවත්තන එක. ඒක පිළිගන්නවද ඉන්දික මහත්තයා? එතකොට උපුල් මහත්තයාත් පිළිගන්නවා ඉපදීම නවත්තන එකනේ නිවන. හරි. ඉපදීම නවත්තන එක නම් නිවන අපි ඉස්සර වෙලාම හොයාගන්න එපැයි සත්‍යය ඉපදෙන්නේ කොහොමද කියන එක. දැන් අපි ඉපදීම නවත්තන්න නම් ඕනේ ඉපදෙන්නේ කොහොමද කියලා දැනගන්න එපැයි. මේ හරි සරලයි. හොඳේ දැන් මේක මම ඒකයි කියවර සාහිත්‍ය රස කතාවෙන් පරිබාහිරව මේ 7 8 පන්තියක ළමයෙක්. ඔබ හසේයි මම අපිට අවසරයි ඉන්දික ඒ සත්‍යය ඉපදෙන්නේ කියන එකට යම් කිසි විග්‍රහයක් කරොත් නෑ. ඒක තමයි සත්‍යය ඉපදීම නවත්තන එකනේ දැන් අපි කරගන්න ඕනේ.
itu kota satya ipadi menamat nek nang karandone api istilah mo handone satya ipadi ni kohom ode kiene men itu kota ita hasara leba onde eka emang kara magic budu hamudru ode se balagan e hitiot me nivana wahanda budu go sa hamudru ho kawuru ho meke apata wikuruti kerla pen nalatiene loku dewan හැබැයි මේක විසාකට සුනීතට සෝපාකට අඟුලිමාලට දාරුචීරියට සරලව තේරුණා නම් අපට ඇයි මේක සරලව තේරෙන්නේ නැත්තේ කියන කතාවනේ ගැටලුව. ඒකට හේතුව තමයි මේ දැන් අවුරුදු ගණනාවක ඉඳලා 100ක් 200ක් 300ක් වෙන්න පුළුවන්. අපි දැන් මේ නිවන ගැන නෙමෙයි හොයන්නේ. ඒ මරුණට පස්සේ හොඳ තැනක ඉපදෙන්න යන හැටි තමයි අපිට කියලා දෙන්නේ සහ අහන්නේ. අපි බන කියලා අහන්නෙම මරුණට පස්සේ හොඳ තැනකට යන හැටි. එතකොට සම්මුති විවහාරයේ තියෙන්නේ අපි යන තැනකට මොන හරි කරගන්න ඕනේ කියලා. එතකොට මේ යන තැනකට මොන හරි කරගන්න හොඳ තැනකට යණ්ඩයි කියලා අපිට මේ ඔළුවට පොඩි කාලේ ඉඳලා දීලා. එතකොට බුදුහාමුදුරුවන්ගේ දහමේ පදනම නූපදීම. ඉපදීම නවත්තන එකනේ. එතකොට ඉපදීම නවත්තන එක නම් බුදුහාමුදුරන්ගේ සොයා ගැනීම අපි හොයන්න ඕනේ බුදුහාමුදුරන් ඉපදීම නවත්තන මොනවා හරි කරුණු ඔය සූත්‍රවල කියලා තියනවාද කියලා. එතකොට මට හම්බුනේ එකම සූත්‍රයයි තියෙන්නේ මුළු ත්‍රිපිටකේම මම තුන් සැරයක් විතර කියවලා තියෙනවා. බුදුහාමුදුරන් ඉපදීම නවත්තන ක්‍රමයේ සහ ඉපදෙන හැටි පිළිබඳව කියපු එකම සූත්‍රයයි මට හම්බුනේ ඒක තමයි මහා නිදාන සූත්‍රය. ඉතින් මේක කොහොම මෙතෙක් කල් ඉතුරු වුණාද කියන එක මට දන්නේ නැහැ. ඒ සූත්‍රය කොහොම හරි ඉතුරු වෙලා තියෙනවා. ඔන්න ඒකේ තියෙනවා සත්‍යය ඉපදෙන්නේ කොහොමදයි කියන එක. සත්‍යය එතකොට ඒකේ තියෙනවා සත්‍යය බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරෙන් අහනවා මේ 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 සත්‍යයගේ ඉපදීම ගැන කතා කරලා ඒකෙදි කතා කරනවා මේ නාම රූපයට විඥානයක් බැස ගැනීමකින් තොරව කලලයක් හටගන්න පුළුවන්ද? දැන් මේ වචන දැන් අපි මේ වචනම නෙමෙයි දැන් මේ සූත්‍රේ තියෙන එක අපි මේ සරලව ගත්තාම එතකොට ඒකෙදි අහන්නේ මේ යුක්තාණුවක් කියලානේ අපි කියන්නේ. දැන් ඉස්සල්ලාම සත්වයාගේ උප්පත්තිය සඳහා ඕනෑම සත්වයක අපි උපපාතිකය වගේ අපි දන්නේ නැහැ. ඒවා ඉතින් ඇත්තද නැද්ද දන්නේත් නැහැ. අපි උපපාතික සත්‍යෝ ඉන්නවා කියන එක පිළිගන්නේ නැද්ද? නෑ නෑ. මට ඒක ගෝචර නෑනේ. දැන් දෙවිවරු ඉපදෙනවයි කියන එක මට ගෝචර නැහැ. දැන් එතකොට අපායට නෑ ඔබ මහත්තයා. ඇත්තට ගැටලුවක් එනවා දැන් අපිට දසවස්තුක සම්මාදිට්ඨිය නෑ නෑ වාසියෝ දෙගෙන් දේව භූත പ്രേත කියලා එහෙම සත්ත්ව කොටස ඉන්නවා කියලා පිළිගන්නේ නැති කියලා. ඉන්නයි කියලා පිළිගන්නවා. හරි ඒගොල්ලන්ගේ උප්පත්ති උපාතිකයි කියලානේ කියන්නේ. ඉතින් ඕපපාතික කියන ස්වභාවය කොහොමද කියන එක මට මේ 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 ගෝචර නැහැ. ගෝචර නැති නිසා මම දකින්නේ සත්වයා උප්පත්ති ලැබන ක්‍රම දෙකක්නේ. එකක් තමයි බිත්තර වලින් ඉපදෙනවා අනිත් එක පැටවලස ඉපදෙනවා. එතකොට මහා නිදාන සූත්‍රයේ ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ අහන්නේ මෙන්න මේ නාම රූපයට විඥාණය බැස ගැනීම පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තමයි යන්නේ. එතකොට මේ නාම රූපය කියනකොට අපි දැන් නාම රූප කියලා අපිට එක එක තැන්වල එක එක විදිහට භාවිත කරන්න පුළුවන්. මම අර හැමදාම අර උදාහරණයක් ගන්නේ මල කියලා. දැන් මල කියන එක අපි ගන්න මේ මලනේ. දැන් මල පහ කියනකොට ඒ මල නෙමෙයිනේ තියෙන්නේ නේද? මල ගෙදර කියනකොට ඒ අර්ථය නෙමෙයිනේ තියෙන්නේ. මල් වර කියනකොට ඒ අදහස නෙමෙයිනේ තියෙන්නේ. මල කඩ. එතකොට මල කියන එක ගත්තාම ඒකට එකතු වෙන වචනත් එක්ක අර්ථය වෙනස් වෙනවා නේද? එතකොට දැන් හුණුවල දැන් හුණුවල මොනවද තියෙන්නේ කියලා කාගෙන් හරි අහුවොත් එහෙම බලංගොඩ රත්නපුරේ පැත්තේ මිනිසුන්ගෙන් හුණුවල තියෙන මැණික් කියයි. නේද? දැන් මේ හුණුවල කියන මේ මේ දන්නේ නැති කෙනෙක් හුණුවල මොනවද තියෙන්නේ කියනකොට ඒගොල්ලෝ කියයි ඔකේ තියෙන මේ අර තියෙන රසායනික දේවල් ටික. එතකොට ඒ වගේ දැන් උණලියේ නේද දැන් බටලියේ මොනවද තියෙන්නේ කියනකොට කජු කියනවාද? ඒ වගේ මම කියන්නේ දැන් මේ නාම රූප කියන එක 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 තැන්වල එක එක විදිහට භාවිතා වෙනවා. මෙතන මේ මහා නිදාන සූත්‍රයේ නාම රූපය කියන්නේ යුක්තාණුවට. ඒක තමයි. ඒක එකඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට නමුත් ඒක දැන් ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? යුක්තාණුවකට විඥානයක් බැසගත්තොත්. හරිද? දැන් ඔව් එතකොට දැන් නාම රූපයට විඥාන දැන් නාම රූප ඒ කොහොමද ඒකේ මේ මහා නිදාන සූත්‍ර උපල් මහත්තයාට පැහැදිලිද ඒක නොහෙතම් බන්තේ කියන තැනට ඉස්සෙල්ලා කොහොමද අහන ප්‍රශ්නේ තියෙන්නේ
සර්වඥාසි අහනවා මේ මම මේක තමයි කරගන්න හැදුවේ. මේ විඥානය නාම රූපයාගේ බැස ගැනීමක් සිදු නොවුණු තැනක මනුෂ්‍යයෙකුගේ මනුෂ්‍ය జాතියකටද බල්ලෙකු මේ සත්වයෙකුගේ සත්ව జాතියකටද දෙවියෙකුගේ දෙව జాතියටද ගන්ධප්පගේ ගන්ධප්ප జాතියටද జాතියක් කියන්නක් හටගන්නේද කියලා විඥානයගේ බැස ගැනීම නැති තැන මොන හෝ జాතියක් හට ගැනීමක් සිදු විය හැකිද කියලා. නොහෙතම් අනේ එතනින් අපි නවත්ත ගමුකෝ. දැන් එතන මොකක්ද අහන්නේ? නාම රූපයට හොඳ තැනක් ඕක හොඳේ. ඕකම විසඳගත්තොත් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. නාම රූපයට විඥානයක් බැස ගැනීමකින් නැතිව මේ જાතිය නිරුද්ධයි කියන එක තමයි මේ කියන්නේ. જાතියක් හට ගන්නවද කියලා නහන්නේ. එතකොට දැන් ඔන්න අපි ඔතන ගමු අර අර මැජික් මැජික් බුදු හරි කියවනේ. ආනන්ද ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේයයි මේ මේම කතාවක් කියනවා. මේම කියන ලදී. ආනන්ද යම්සේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණයක් වේද මේ කරුණ මෙන්න මේ ආකාරයෙන් දැනගත යුතුයි. ආනන්ද යම් අවුරුකින් යම් ලෙසකින් ජාතිය කිසි තැනක නොවී නම් ජාතිය කියලා එකක් නොවී නම් දෙවියන්ගේ දෙව් බව නිසද යක්ඛයන්ගේ යක් බව නිසද උපන් සත්වයෙකුගේ උපන් බව නිසද පක්ෂියෙකුගේ පක්ෂි බව නිසද සර්පයෙකුගේ සර්ප බව පිණිසද එසේ ජාතියක් නොවේ නම් සර්ව ප්‍රකාරයෙන්ම ජාතිය නැති කල්ලි ජරා මරණයක් කියලා එකක්. ඒ කියන්නේ ජාතිය නැති තැන ජරා මරණයක් නැහැ නේද කියලා තමයි මේ තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ. එතකොට අර වහන්සේ කිව්වා වගේ ඊට ඉස්සෙල්ලා පෙන්නනවා ජාති මේ ජරා මරණයට හේතුව ජාතියට හේතුව විඥානයගේ පැමිණීම පැමිණීම ඔක්කන්ති. හරි. ඒත් විඥානය බැස ගැනීම නතර කරගන්න පුළුවන් වුණොත් මේ කතන්දරේ එතනින් ඉවරයි. ඔන්න ඔතන තමයි මම කිව්වේ අර මේ නිවන් දකින්න ඕන නම් මැජික් බුදුහාමුදුරු ඔළුවෙන් අයින් වෙන්න ඕනේ අංක 1. අංක 2 බුදුහාමුදුරුවෝ මේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි 6 වෙනි සතවර්ෂවල ඇති වුණු දාර්ශනික රැල්ලේ තවත් එක් දාර්ශනිකයෙක් බව තේරුම් ගන්නවා. ඉතින් ඒකට අපට සාක්ෂි තියෙනවා පයිතගරස්ට සමකාලීන කෙනෙක් කියන එක. මම මරිෂුට්ටක ඔබ වහන්සේට මම බාධා කරනවා ඉතින්. මම තථාගතයන් වහන්සේ දාර්ශනිකෙක්. හැබැයි ඔව් පයිතගරස් වෙනි දාර්ශනිකෙක් නෑ. මම කියන්නේ පයිතගරස්ලට සමකාලීන. දැන් 570 නම් පයිතගරස් බුදුහාමුදුරුව 600 නම් මේ පයිතගරස්ලා හොයාගත්ත ලෞකික සොයා ගැනීම. ඒක ඇහැට පෙනෙන දේවල්. පයිතගරස් හොයාගත්තේ ඔහුගේම යම්කිසි සොයා ගැනීම. ඔව්. මගේ තථාගතයන් වහන්සේ හොයාගන්නේ ඔහුගේ සොයා ගැනීම නොවේ. මේක සියලු තථාගතවරුන්ට පොදු ධර්මතාවයක් මේ හොයාගන්නේ. පයිතගරස් හොයාගන්නේ ලියන ගෞරවයෙන් තව දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්. පයිතගරස් එතකොට කන්ෆියුසියස් එක දෙදත් අපි කතා කරේ. අයගේ දැනුමෙන් සම්මුතිය හොයාගන්න. හැබැයි තථාගතයන් වහන්සේ සියලු තථාගතවරු මේ ලෝකෙට බිහි වෙන්නා වූ හොයාගන්නේ එකම න්‍යායය. ඔව්. ඒක නිසා මගේ තථාගතයන් වහන්සේ බොහෝ දාර්ශනිකෙක් නොවේ. ඒකට හේතුව සීල බුදුරුන්ට පොදු ධර්මතාවයක් මගේ බුදුවරයා හොයාගන්නේ. මොකද්ද? මේ ලෝකේ බිවිලු සීළු බුදුරු හොයාගත්තේ පටිච්චසමුප්පාද නේද? හරි. යන්නේ ඒක තමයි. ප්‍රශ්නයක් තියෙනවා පුළ මහත්තයා මේ අපි ඔය ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ වෙනම කතාවක්. මම දැන් ඔලිව අපේ නායක මහත්තයාගේත් මේ මතය කියනවා මේ ඉන්දුනීමු සිස්ටර්ගේ ගොඩනැගුණු කාලයේ මේ කාල සීමාව ගත්තම තවත් බුදුරෙක් බිහි වෙන්න තරම් මේ මානව පරිණාමයේ දීර්ඝ කාලයක් ගත වෙලා නැහැ අපි දන්න මේ පෘථිවි යුගය තුල. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා එතන අපි අහමු. ඒක තමයි දැන් උපුල් මහත්තයා කියන ආකාරයට දැන් අපිට දැන් පොතේ එහෙනම් ඉන්දික කියන හැටියට අටවිසි බුදුවරු නැහැ. එතකොට තථාගතයන් මේ තථාගතයන් වහන්සේම සූත්‍ර පිටකයේ මුල් නිකාය හතර ඇතුළු සද්බුදුවරු විතරයි. හරි. දැන් මම කියන්නේ දැන් උපුල් මහත්තයා සහ ඔය මේ ලංකාවේ බුරුමේ තායිලන්තයේ අපි දැනුම අරන් තියන්නේ පොතෙන්නේ. දැන් අටවිසි බුදුවරු ගැන කියපු නිසා මම කියන්නම්. දැන් 820 බුදුවරු ගැන අපේ සංකල්පයක් තියෙනවානේ. ඒ නම් ටික කියවන්නකෝ මට බලන්න. තණ්හංකර මේදංකර සරණංකර. දැන් මේ මගේ පන්තියේ මං 86 ඕ ලෙවල් ලියනකොට මගේ පන්තියේ හිටියා බිසෝ මැනිකා. මගේ පන්තියේ හිටියා කළු මැනිකා. අපිට මහපදන් සූත්‍රය බැහැර කරන්න. චුට්ටක් ඉන්නකෝ කියන්න. හොඳේ. එතකොට දැන් ඒ නම් ටික මේ අවුරුදු 40ක් ගිහිල්ලවත් අද භාවිතා කරන්නේ නැහනේ. එතකොට
කල්ප ගණනක් නම් වෙනස් වෙන්නේ නැතුව ආවයි කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්ද? දැන් මේ මට දෙනවා අපි අපේ අර 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 වැදගත් කරුණටියන් කියනවා. ඔව් ඉතින් ඒ නිසා දැන් අපිට අටවිසි බුදුවරු කියලා අපි දැන් බෝධිය ගේපුවා මොන එකම මූණක්නේ තියෙන්නේ. දැන් එකම අර මේකකින් ගත්ත බුදුවරු 28ක් අපට පෙන්නනවා. හොඳේ එතකොට දැන් එක දැන් කල්ප ගානක් දැන් එක කල්පයක් කියන එක විස්තර කරනකොට අර විස්තර කරන්නේ මහා මේර පර්වතයේ අවුරුදු 100කට වතාවක් එහා පැත්තට ගිහිල්ලා මෙහා පැත්තට ගිහිල්ලා අර සඩුපටකින් මේ ඉතින් ඒ කල්පයක් කියන්නේ මහා විශාලනේ. ඉතින් මම මේකයි කිව්වේ මේ දැන් උපුල් මහත්තයා කියනවා වගේ දැන් උපුල් මහත්තයා තුල ඉන්නවා අටවිසි බුදුවරු වගේ. දැන් මේක අට ඉන්න ඉන්න මම කියන්නේ මේ 820 බුදුවරු ඒක තමයි ඒ වගේ වගේ මූණවල් එකයි ඒවා අපිට එදා දැන් මේ අපේ තථාගතයන් වහන්සේ මුගමුක ඒ තථාගතයන් වහන්සේගේ මූණ නෙමෙයිනේ අපේ මේ රූපෙක තියෙන්නේ ඒක තමයි ඒවා ඔක්කොම මනක්කල්පිත යම් කාලයාගේ වෙමින් ඒවා අපේ නමුත් මේ බුද්ධ දේශනාවේ දැන් මහා ප්‍රධාන සූත්‍රය ගත්තොත් ඉන්නවා කවුද සද්බුදුරු නෑ නෑ මේ එක ස්වාමීන් වහන්සේ මේ උන්වහන්සේගේ පෙන්වන අපේ තත විපස්සී බුදුහාමුදුරු ගැනනේ කතා කරන්නේ. එතකොට එදා කේතුමති නම් නගරයක්. එතකොට මුන්නාසේ කියන හැටියට කේතුමති කියන්නේ හරියට මේ එහෙම වචනවත් වෙනස් වෙලා නැහැ. ඒක තමයි මම කියන්නේ. එතකොට එහෙම පුළුවන්. දැන් ඒ වගේ පරියායයක් නෑ මේකයි මම කියන්නේ මේවා මේ අවුරුදු 3400ක් ඇතුළත හුඟක් අපට තියෙන මේ ලියපු කරුණු. හොඳේ. දැන් මේ දාන ගැන ඔය ලියලා තියෙන දඹදෙන යුගයේනේ මේ ලියලා තියෙන්නේ. හොඳේ. එතකොට මේ මේ මොකද්ද 550 ජාතකයේ කුරුණෑගල යුගයේ හොඳේ. එතකොට ඔය නාලාගිරි දමනය එතකොට අමාවතුරේ ඌවා තමයි තියෙන්නේ. එතකොට දැන් මම කියන්නේ අපිට නිවන් දකින්න ඕන නම් දැන් මම කියන්නේ ඔය සාහිත්‍ය 100%ක්ම කපලා අයින් වෙන්න ඕනේ අපේ මනසේ. එහෙම නැත්තම් දැන් පහුගිය වීඩියෝ එකේදී මම දැක්කේ මට හිත ගිය එකම එක කමෙන්ට් එක තමයි ඒ එතුමා කියලා තිබුණා මේ එක්කෙනෙක් කියලා තිබුණා මේ මේ සාහිත්‍ය රසකතා වලින් අපි අයින් කරන එක. ඒ කියන්නේ උප්පත්තියට ආගමක් නැත්තම් උප්පත්තිය නැතිකරන්න ඇයි ආගමක් කියලා මම කියවනේ අදහස. එතකොට ඒක හරි වටිනවයි කියලා එක්කෙනෙක් කියලා තිබ්බා. එතකොට එහෙනම් දැන් උප්පත්තිය ලබන හැටි තමයි මහා නිදාන සූත්‍රයේ තියෙන්නේ. ආගමක් නැහැ ඒක. ආගමක් නැහැනේ. එතන ආගමක්. එතකොට එහෙමනම් සිද්ධාන්තයක්. සිද්ධාන්තයක්. එතකොට එහෙනම් උප්පත්තිය ලබන්නේ දැන් ඔන්න උපුල් මහත්තයත් පිළිගත්තා විඥානයක් නාම රූපයට බැස ගැත්තොත් තමයි මේ જાතියක් ඇති වෙන්නේ.